සෑම වසරකම ඔක්තෝබර් 3 වන දින ලෝක අමාත්‍යප දිනයේ හෙවත් ජාත්‍යන්තර මද්‍යසාර නිවාරණ දිනය ලෙස නම් කර තිබෙනවා. විශේෂයෙන්ම ගෝලීය වශයෙන් අවුරුද්දකට මිලියන 3ක පමණ මරණවලට හේතු වන රෝග සහ අනතුරු නිර්මාණය වන්නේ මද්‍යසාර නිසා බවයි විශ්වාස කෙරෙන්නේ. අක්මාව ආශ්‍රිත සිරෝසිස් පිළිකා සහ රිය අනතුරු වලටද හේතු වන්නේ මද්‍යසාර පරිභෝජනීය බව සත්‍යක්. මෙරට දිනකට පුද්ගලයන් 50 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මද්‍යසාර භාවිතය නිසා මරණයට පත්වනවා. මද්‍යසාර පරිභෝජනීය කිසිසේත්ම පුද්ගලයෙකුගේ සෞඛ්‍ය ආරක්ෂාවට මොනියම් ආකාරයකින් හෝ හේතු වන්නේ නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙනවා. සාමාන්‍ය පිළිගැනීම වන්නේ මද්‍යසාර පානය සඳහා සෙප් ලිමිට් එකක් එහෙමත් නැත්නම් යම් ආරක්ෂිත ප්‍රමාණයක් ඇති බවයි. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මත්පැන් පානය සඳහා සෙප් ලිමිට් එකක් එහෙමත් නැත්නම් ආරක්ෂිත ප්‍රමාණයක් නැති බවයි. කුමන ප්‍රමාණයකින් මත්පැන් ලබා ගත්තත් එය ශරීරයට අහිතකර බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. බොහෝ විට තුන්වන ලෝකයේ රටවල් සුරාබතු වලින් ලැබෙන ආදායම මත්තේ සියලු දේ නමුත් සුරාබදු ආදායමට වඩා වැඩි ප්‍රමාණයක් එම රටවල සුරාපානය නිසා රෝගී වන්නන් වෙනුවෙන් වැය කිරීමට සිදුවන බවයි සත්‍ය. 2022 වසරේ මද්‍යසාර සුරාබදු ආදායම රුපියල් බිලියන 165.2ක්. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල 2023 වසරේ සිදු කළ අධ්‍යයනයකට අනුව ලංකාවේ මද්‍යසාර භාවිතය නිසා සිදුවන සෞඛ්‍ය හා ආර්ථික හානිය රුපියල් බිලියන 237ක්. මින් පැහැදිලි වන්නේ මද්‍යසාර ආදායමට වඩා මද්‍යසාර නිසා සිදුවන හානිය ඉහළ බවයි. බොහෝ වේලාවට වත්මන් රජයත් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට බව පවසමින් සෑම නගරයක් පුරාම සුරා සැල් විවෘත කිරීම අද සිදු කරමින් සිටිනවා. සතොස අලවි සැල්වල පවා සුරා සැල් ආරම්භ කිරීමට අවසර ලබා දීම මෙහිදී දැකගත හැකි. එසේ වර්තමානයේ මදසාර මිල ඉහළ මට්ටමක පවතින නිසා නීති විරෝධී මදසාර අලවිය ඉහළ යමින් තිබෙනවා. නීති විරෝධී මදසාර හේතු කොටගෙන සිදුවන මරණ සහ හානියද අති විශාලයි. ලෝක අමාත්‍යප දිනේ නිමිත්තෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන සියලුම සුරාබතු බලපත්‍රලත් ස්ථාන වසා දැමීමට අද පියවරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා සුරාබතු දෙපාර්තමේන්තුවේ සුරාබතු කොමසාරිස් ජෙනරාල්වරයායි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.